යාලුවනේ මම අදත් තරංගාව තවත් ලස්සනම ලස්සනේ වගේ අභිරහසින් පිරුණු තැනක් ගැන. ඔයාලා දන්න ඇති දිබුලාගල පන්සල එමත් නැත්නම් දිබුලාගල කන්ද අන්න එතනයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් යාලුවනේ ඔයාලා දන්නෝ නැති පිටසක්වල ජීවීන්. අන්න ඒ පිටසක්වල ජීවීන් සමග මෙන්න මෙතන පොඩි සම්බන්ධයක් තියෙනවා. අන්න ඒ සම්බන්ධයත් අපි තහවුරු කරගමුකෝ. එහෙනම් යාලුවනේ අපි කතාවට යමු. වරක් සක්වල යානයකට සමාන යානයකින් පැමිණි ජීවීන් පිරිසක් දිඹුලාගල ගලට ආසන්න කැලෑබද පෙදෙසක සිටින අයුරු ගමේ මිනිසුන් දැකලා තියෙනවා. අද්දටත් දිඹුලාගල සෑය අසල පෙදෙසට උල්කාපාත පතිත වන බව ඒ වැඩසිටින ස්වාමීන් වහන්සේ පවසනවා. දිඹුලාගල කන්දේ ඉහළ හස සක්වල හා පෘථිවිය සම්බන්ධ කරන දොරටුවක් බවට පරීක්ෂණ වාර්තාවලින් එළිවෙමින් පවතිනවා. ඊළඟට යාළුවනේ මේ දිඹුලාගලේ මුදුලේ තිබෙන ඖෂධ පොකුණ ගැන කතා කරමු. ඉතින් යාළුවනේ මේ පොකුණේ තියෙන වතුර අසනීප වලින් පෙළෙන අයට බොහෝ සුවයක් ලබා දෙන බවට ඈත අතීතයේ ඉඳලා විශ්වාසයක් පැවතිනවා. ඒ මෙන්න මෙමය යාළුවනේ. බුදුන් වහන්සේ මයිංගඩේට යක්ෂයන් දමණය කරන්න ආව වෙලේ දිඹුලාගල හිටිය කාල වේල හා දික්තල කියලා යක්ෂයන් බුදුන්ගේ බුද්ධ අධිෂ්ඨානය ලක්කරගත්ත පැන් ටිකක් ඉල්ල ගන්නවා කියනවා යක්ෂ වර්ගයේ රෝගවලට සුවයක් ලබා ගන්න ඔසුවක් විදියට. පස්සේ ඒ පැන් ටික කාටවත් ලේසේ යන්න බැරි පර්වත මුදුනේ බෑවුමක තියෙන මේ ඖෂධ පොකුණට මේ යක්ෂින් ඒ පැන් ටික එකතු කරනවලු. මේ පොකුණේ අද්දට සුපිරිසුදු වතුර තියෙනවා. අමාරුවෙන් හරි මේ කන්ද තරණය කරලා බෑවුමේ තියෙන මේ පැන් පානය කරන්න පුළුවන්. ඒ වගේ මේ යාළුවනේ මේ දිඹුලාගල පර්වතයේ තියෙන මාරා වීදිය කියලා පොඩි පාරක්. එතන තියෙනවා දිග සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ ඉරක් හා හඳක් කොටලා තියෙනවා. මේ සෙල්ලිපියෙන් කියන්නේ මොකද්ද කියලා දන්නවා? ඒක තමයි ඉර හඳ පවතින තාක්කල් උරුමකාරය එනතුරු මේ පර්වත ඇතුලේ නිදන් යමක් වේද ඒ ගත නොහැකි යන්නයි. ඒ වගේම යාළුවනේ ජනප්‍රවාදවලින් මේ කියවෙන කතාවක් තමයි කාශ්‍යප හිමිනමගේ සිරුර ඔය පර්වතයේ තැන්පත් කර ඇති බව. ඉතින් යාළුවනේ මේ දිඹුලාගල එමත්නම් දිඹුලාගල පන්සල කියලා කියන්නේ තාමත් විස නොවිසඳන අභිරහස් වලින් පිරුණු ගවේෂණ කරන්න පුළුවන් ලස්සන දැනක්. ඉතින් යාළුවනේ අපි දැනට ඔබ සමුගන්නවා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා තව කෙනෙකුටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් යාළුවනේ අපි දැනට ඔබ සමුගන්නවා. ගිහිල්ලා නම් සුබ දවසක්.